එක ලැප්ටොප් එක ගන්න තියෙන සුපිරිම තැන චමා කම්පියුටර්ස් බ්ලාසික් ස්ටෝව්. ඉතින් ඔන්න සිනමැක්සස්ලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අදත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එකට ඔන්න අදත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඔයාලා කැමතිම විදිහේ අද්භූත අබිරහස් මිනි මැරුම්. මෙන්න මේ හැම දෙයක්ම එකට එකතු වුණ සුපිරිම ෆිල්ම් එකක්. ඉතින් මේ ෆිල්ම් එකේ කතාව මෙහිමයි. ඔන්න පිටිසර ප්‍රදේශයක විශාල ඉරිඟු යායක් මැද ගොවිපලක් එක්ක ගෙදරක් තියෙනවා. මේ ගෙදර ජීවත් වෙන්නේ අම්මයි තාත්තයි පුතයි. නමුත් මේ පවුලේ ඉන්න අම්මා නම් ටිකක්වත් කැමති නැහැ ගොවිපල ඉස්සරහට කරගෙන යන්න. එයා කියන්නේම මේ හැම දෙයක්ම විකුණලා දාලා ලොකු මුදලක් අරගෙන අපි නගරේ පදිංචි රැන් කියලා. ඒත් මේ අදහසට තාත්තා කැමති නැහැ. තාත්තා අම්මට තේරුම් කරලා දෙන්න උත්සාහ කරනවා. නමුත් ඒ වැඩේ හරියන්නේ නැහැ. ඊට පස්සේ මේ තාත්තා කරන වැඩේ තමයි තමන්ගේ එකම පුතාට අම්මා ගැන වැරදි කියලා පුතාගේ ඔළුවට විෂ කවලා පුතත් එක්ක එකතුලා අම්මව, ඒ කියන්නේ තමන්ගේ බිරිඳව ඝාතනය කරන්න සැලසුමක් ගහන්න පටන් ගන්නවා. ඔන්න ඔතනින් තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. ඇඟ කිලිපොලා යන විදිහේ බොහොම දරුණු කතාවක් අන්තර්ගත වෙලා තියෙන මේ සුපිරිම ෆිල්ම් එක තමයි 2017 ආපු 1922 කියන ඉංග්‍රීසි ෆිල්ම් එක. මේ ෆිල්ම් එකට IMDb 6.2 ක අගයක් ලැබිලා තියෙනවා. සිනමැක්සස්ලා කොඩම ආර්දන කරනවා මේ සුපිරිම ෆිල්ම් එකේ සම්පූර්ණම කතාව අවසාන විනාඩි දෙක බලන්න එන්න කියලා. වීඩියෝ ගන්න කලින් මතක් කරනවා හොඳින් බලන්න පහල කළුපාට subscribe button එක පේන්න තියෙනවා නම්, ඒ කියන්නේ තවමත් ඔයා අපේ inside cinemax youtube channel එක subscribe කරලා නැහැ. එහෙනම් ඒ කළුපාට button එක අපේ channel එක subscribe කරලා ඊට හැපැත්තෙන් තියෙන bell icon එකත් අනිවාර්යෙන් click කරලා තියාගෙන ඉන්න කියලා මේ වෙලාවේදී මතක් කරනවා. එහෙනම් බලමු අපි මේ තාත්තයි පුතයි එකතු වෙලා අම්මව ඝාතනය කරන්න මොන වගේ සැලසුමක්ද ගහන්නේ? ඒ දෙන්න බලාපොරොත්තු වෙන ආකාරයට අම්මව ඝාතනය කරන්න හැකියාවක් ලැබෙයිද? ඒ දෙන්න අම්මව ඝාතනය කළොත් එහෙම අම්මගේ මලසිරුට එතනින් පස්සේ මොන වගේ දෙයක් කරයිද? වැදගත්ම දේ මේ තාත්තයි පුතයි අම්මව මරලා දැම්මොත් එහෙම එතනින් පස්සේ මේ දෙන්නට මොන වගේ දරුණු දෙයක් සිද්ධ වෙයිද? අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි විල්. ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ ඔන්න විල් මේ වෙදි කාමරයකට ඇවිල්ලා ඉන්නේ. නමුත් මොකක් හරි සිද්ධයක් නිසා විල් ගොඩක් බය වෙලා ඉන්නේ. කොහොම නැති ඊට පස්සේ විල් එයා කරපු ලොකු අපරාධයක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලියුමක් ආකාරයට ලියන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තටම විල් කරලා තියෙන ඒ අපරාධය මොකක්ද? විල් මේ වෙද්දි මේ තරම් බයෙන් ඉන්න තියෙන ඒ හේතුව මොකක්ද? මෙන්න මේ හැම ප්‍රශ්නයකටම උත්තර විල්ගේ පාපොච්චාරණයේ තියෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ විල් කරපු ඒ අපරාධය මොකක්ද කියලා. ඒ කියන්නේ අවුරුදු ගානකට කලින් වුණ සිද්ධිය. මේ ෆිල්ම් එකට අනුව මේ සිද්ධිය වෙලා තියෙන්නේ 1922. විල්ගේ වයිෆ්ගේ නම තමයි ක්‍රිස්ටිනා. විල්ටයි ක්‍රිස්ටිනාටයි පුතෙක් ඉන්නවා. පුතාගේ නම තමයි හෙන්රි. හෙන්රි කියන්නේ තවමත් ඉගෙන ගන්න ළමයෙක්. ඇත්තටම හෙන්රි අම්මට වඩා තාත්තත් එක්ක තමයි එකතු. කොහොනත් මේ අය ජීවත් වෙන්නේ විශාල ඉරිඟු යායක් මැද්දේ තියෙන ගෙදරක. මේ අයට වෙනම ගොවිපලකුත් තියෙනවා. ඉතින් මේ ගොවිපලේ වැඩ ඔක්කොම ටික බලාගන්නේ වෙන කවුරුත් නෙවෙයි විල්. විල් තමන්ගේ ඒ හැම වැඩක්ම හෙන්රිටත් කියලා දෙනවා. විල් සහ හෙන්රි ගොඩක් සතුටෙන් ජීවත් වුණාට ක්‍රිස්ටිනා නම් ඉන්නේ සතුටෙන් නෙවෙයි. ඒකට හේතුව තමයි ක්‍රිස්ටිනා මේ ඉරිඟු යාය මැද්දේ තියෙන ගොවිපල කරගෙන යන්න කැමති නැහැ. ක්‍රිස්ටිනාගේ අදහස තමයි මේ හැම දෙයක්ම විකුණලා සල්ලි අරගෙන නගරයට ගිහින් ඇඳුම් කඩයක් දාගෙන ජීවත් වෙන එක. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා රැකෑම වෙලාවෙදිත් ක්‍රිස්ටිනා තමන්ගේ හිතේ මේ තියෙන අදහස ගැන විල්ටත් කියනවා. නමුත් විල් මේ අදහසට ටිකක්වත් කැමති නැහැ. අන්න ඒක නිසා විල් සහ ක්‍රිස්ටින් මෙතනින් පස්සේ තරහ වෙන්න පටන් ගන්නවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා පහවෙනිදත් ක්‍රිස්ටිනා තමන්ගේ හිතේ තියෙන අදහස ගැන විල්ට කියනවා. ඇත්තටම ක්‍රිස්ටිනාට මේ විශාල ඉඩම ලැබිලා තියෙන්නේ එයාගේ තාත්තගෙන්. කොටින්ම කියනවා මේ සම්පූර්ණ ඉඩමේ අයිතිය තියෙන්නේ වෙන කාටවත් නෙවෙයි ක්‍රිස්ටිනාට. ඒක නිසා තමයි ක්‍රිස්ටිනා තමන්ගේ තනි කැමැත්තට මේ ඉඩම විකුණලා දාන්න හදන්නේ. කොහොම නමුත් මේ වෙලාවේදී විල් ක්‍රිස්ටිනාට කියනවා මේක විකුණන්න එපා. මේ සම්පූර්ණ ඉඩමට හරියන්න මම සල්ලි දෙන්නම් කියලා. නමුත් එහෙම කිව්වට විල් ළඟ ඒ තරම් මුදලක් නැහැ කියලා ක්‍රිස්ටිනා මේ වෙද්දි දන්නවා. ක්‍රිස්ටිනා ඊට පස්සේ විල්ට කියනවා මේ ඉඩම ගන්න තමසේ ළඟ ඒ තරම් මුදලක් නැහැ කියලා මම දන්නවා. මගේ අදහස තමයි මේ ඉඩම සම්පූර්ණයෙන් විකුණලා දාමු. ඊට පස්සේ අදාළ විදියට සල්ලි ටික බෙදාගමු. ඊට පස්සේ අපි දෙන්නා ඩිවෝස් වෙමු කියලා. ඊට පස්සේ විල් ක්‍රිස්ටිනාගෙන් අහනවා එතකොට හෙන්රි කවුරු ළඟද ඉන්නේ කියලා. ඊට පස්සේ ක්‍රිස්ටිනා විල්ට කියනවා ඒක අහන්නත් දෙයක්ද අනිවාර්යෙන් හෙන්රි ඉන්න ඕනේ මග ළඟ තමයි කියලා. ඉතින් ක්‍රිස්ටිනා මේ කියපු දේත් එක්ක විල්ගේ හිතේ ලොකු තරහක් ඇති වෙන්න පටන් ගන්නවා ක්‍රිස්ටිනා ගැන. ඊට පස්සේ මේ ප්‍රශ්නේ වෙනුවෙන් මොකක්ද කරන්නේ කියලා දවස් ගාණක් විල් කල්පනා කරනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නවා පහවෙනිදා විල් ඇවිල්ලා තමන්ගේ බිරිඳට, ඒ කියන්නේ ක්‍රිස්ටිනාට කියනවා මේ ඉඩම විකුණන්න මම තමසර ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒක ඇහුවට පස්සේ ක්‍රිස්ටිනාටත් තරහ යනවා. ක්‍රිස්ටිනා ඊට පස්සේ විල්ට කියනවා මේ ඉඩම විකුණන්න මම මේ විදිහට කතා කරලා ඉවරයි කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නවා විල් මේ ගොවිපල ළඟම තියෙන ලිඳක් දිහා බලාගෙන
කල්පනා කරන්න පටන් ගන්නවා. ඇත්තටම විල්ගේ හිතේ මේ වෙදි අදහසක් ඇති වෙලා තියෙන්නේ. ඒ මොකක්ද කියලා තව ටික වෙලාවකින් ඔයාලට දැනගන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ අපිට පේනවා විල් වැඩක් සඳහා යනවා ගබඩා කාමරයට. මෙන්න මේ ගබඩා කාමරයේ ඇතුලේ ඉඳලා විල් දකිනවා තමන්ගේ පුතා එක්ක තවත් ගැහැණු ළමෙක් ඉන්නවා කියලා. ඒ ගැහැණු ළමගේ නම තමයි ෂැනන්. ඇත්තටම ෂැනන් කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි හෙන්රිගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. ෂැනන් ජීවත් වෙන්නේත් මේ යහ පැත්තේ ගෙදරම තමයි. කොහොමවත් මේ වෙලාවේදී විල් හෙන්රිට බණින්න යන්නේ නැහැ. ඊට පස්සේ විල් කරන වැඩේ තමයි ක්‍රිස්ටිනා ගෙදර නැති හැම වෙලාවකදීම හෙන්රිටයි ෂැනන්ටයි ගෙදර ඇතුලේ කතා කරන්න ඉඩ දෙනවා. සාමාන්‍යයෙන් තාත්තා කෙනෙක් මේ තරම් අඩු වයසකදී පුතාට එයාගේ ගැහැණු ළමයාත් එක්ක කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ නේ. නමුත් ඇත්තටම විල් මේ වැඩේ කරන්නේ යටි අරමුණක් හිතේ තියාගෙන. ඔන්න ඊට පස්සේ අපිට පේනවා පහවෙනිදා විල් තමන්ගේ පුතාව, ඒ කියන්නේ හෙන්රිව ඉරිඟු යායේ මැද්දට එක් කරගෙන යනවා. ඊට පස්සේ විල් හෙන්රිට කියනවා පුතේ අම්මා නිසා මේ හැම සතුරක්ම විනාශ වෙලා යන්න හදන්නේ. අම්මා මේ හැම දෙයක්ම විකුණලා ඔයාවත් අරගෙන නගරට ගියොත් එහෙම ඔයාට ආපහු ෂැනන් එක කතා කරන්නවත් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මගේ හිතේ අදහසක් තියෙනවා අපි දෙන්න එකතු වෙලා අම්මාව මරලා දාමු කියලා. ඉතින් මේක ඇහුවට පස්සේ හෙන්රිට හිතා ගන්නවත් බැහැ. මොකද දැන් තමන්ගේ තාත්තා කියනවා අම්මව එකතු වෙලා මරලා දාමු කියලා. කොහොමනවත් ඔන්න මේ විදිහට දවස් කිහිපයක් ගත වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පේනනවා මේ තුන් දෙනා සුපුරුදු පරිදි රැකෑම ගන්නවා. මේ වෙලාවදිත් ඔන්න ක්‍රිස්ටිනා හෙන්රිට කියනවා මේ හැම දෙයක්ම අත්හැරලා දාලා නගරට යන්න ලෑස්ති වෙන්න කියලා. හෙන්රිට පස්සේ කෙලිම තමන්ගේ අම්මට කියනවා ඔයාට ඕන නම් ඔයා යන්න මම නම් එන්නේ නැහැ කියලා. ඊට පස්සේ ක්‍රිස්ටිනාට තරහ ගිහින් හෙන්රිට කණේ පාරක් ගහලා එයාට බනින්න පටන් ගන්නවා. කොහොමද අම්මට කතා කරන්නේ කියලා. කොහොම නමුත් මේ සිද්ධිය නිසා හෙන්රිගේ හිත කැඩෙනවා. ඊට පස්සේ පහවෙනිදාම හෙන්රි තාත්තට කියනවා අම්මව මරලා දාන ඒ වැඩේට මම කැමතියි කියලා. ඊට පස්සේ විල් කරන වැඩේ තමයි ක්‍රිස්ටිනාට ගිහින් කියනවා හෙන්රිත් අදහස වෙනස් කරගෙන ඉන්නේ. එයා කැමති ඔයත් එක්ක නගරයට යන්න. මම විතරක් මෙහෙ තනියම ඉඳලා තේරුමක් නැහැ කියලා මමත් තේරුම් ගත්තා. ඒක නිසා ඔයාගේ අදහසට අනුව මේ ඉඩම විකුණලා දාමු. මට හම්බ වෙන්න තියෙන කොටස මට දෙන්න. ඊට පස්සේ මං ඒකෙන් වෙනම වැඩපලක් කරගෙන යනවා කියලා. ඇත්තටම මේක ඇහුවට පස්සේ ක්‍රිස්ටිනාට ගොඩක් සතුටුයි. ක්‍රිස්ටිනා මේ වෙලාවේදී සතුටට විල්ව බදා ගන්නවා. ඊට පස්සේ අපිට පේනවා මේ දවසේ රෑ ක්‍රිස්ටිනාගේ හිතේ තියෙන ඒ සතුට නිසා ක්‍රිස්ටිනා ඒ සතුට සමරන්න තමයි හදන්නේ. මේ වෙලාවේදී විල් කරන වැඩේ තමයි ක්‍රිස්ටිනාට හොඳටම බොන්න දෙනවා. ඉතින් ටික වෙලාවක් යද්දි ඔන්න ක්‍රිස්ටිනාට හොඳටම වෙරි වෙන්න පටන් ගන්නවා. විල් ඊට පස්සේ ක්‍රිස්ටිනාව අරගෙන ගිහින් දානවා ඇඳට. ක්‍රිස්ටිනාට ඔන්න දැන් ටිකක්වත් සිහිය නැහැ. මේ වෙලාවේදී හෙන්රි එනවා මෙතනට. ඇත්තටම දැන් ඔන්න තාත්තයි පුතයි එකතු වෙලා අම්මව මරලා දාන්න තමයි හදන්නේ. ක්‍රිස්ටිනාව මේ ආකාරයට මත් කරන්න ඕන නිසා තමයි ක්‍රිස්ටිනාට දවල් විල් බොරුවක් කියලා තියෙන්නේ කියලා දැන් වලට තේරෙනවා ඇතිනේ. කොහොම නමුත් මේ වෙලාවේදී හෙන්රි තාත්තගෙන් ඒ කියන්නේ විල්ගෙන් අහනවා අම්මව මරලා දාන්නේ නැතිව මේ වැඩේ කරන්න අපිට වෙනත් ක්‍රමයක් ඇත්තෙම නැද්ද කියලා. ඊට පස්සේ විල් හෙන්රිට කියනවා මේක තමයි එකම ක්‍රමය. අම්මා හිටියොත් එහෙම අපිට සතුටෙන් මෙහෙ ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ තාත්තයි පුතයි එකතු වෙලා අම්මව මරලා දානවා. ඊට පස්සේ අපි පේනවා විල් සහ හෙන්රි එකතු වෙලා මරලා දාපු ක්‍රිස්ටිනාගේ මලසිරුර අරගෙන ඇවිල්ලා කෙලින්ම දානවා මේ ගොවිපලේ තියෙන ළිඳට. ඇත්තට මේ ළිඳේ වතුර නැහැ. කොහොමනම් ඊට පස්සේ විල් හෙන්රිවත් එකතු කරගෙන ඇතුලේ හැලුණ ක්‍රිස්ටිනාගේ ලේ සම්පූර්ණයෙන් පිරිසුදු කරන්න පටන් ගන්නවා. ඉතින් මේ විදියට මේ දෙන්න එළි වෙනකන් සම්පූර්ණයෙන්ම ගෙදර පිරිසුදු කරනවා. කොහොමත් මේ වෙලාවේදී හෙන්රි තමන්ගේ තාත්තට, ඒ කියන්නේ විල්ට කියනවා තාත්තේ මට මෙහෙම නම් ඉස්කෝලේ යන්න බෑ. මගේ ලොකු වෙනසක් තියෙනවා කියලා අනිත් අයට අනිවාර්යෙන් තේරෙයි කියලා. ඊට පස්සේ විල් හෙන්රිට කියනවා එහෙනම් අද ඉස්කෝලේ යන්න එපා. හෙට යන්න. කවුරු හරි ඇහුවොත් කියන්න ඔයාට අසනීප නිසා තමයි කලින් දවසේ ඉස්කෝලේ ආවේ නැත්තේ කියලා. කොහොමද ඊට පස්සේ හෙන්රි ක්‍රිස්ටිනාගේ ලේ ගෑවුන ඒ මෙට්ටේ වගේම ක්‍රිස්ටිනාගේ ඇඳුම් ටිකකුත් එයාගේ බෑග් එකට දාලා මේ මෙට්ටේයි බෑග් එකත් ඔන්න ළිඳ ඇතුළට දාන්න තමයි හදන්නේ. මොකද ටික දවසක් යද්දී ක්‍රිස්ටිනා මේ ගෙදර නැහැ කියලා අසල්වාසීන්ට තේරෙන්න පටන් ගන්නවා. ඒ අය ක්‍රිස්ටිනා ගැන ඇහුවොත් එහෙම ක්‍රිස්ටිනා එයාගේ ඇඳුම් ටිකකුත් අරගෙන ගෙදරින් පැනලා ගියා කියලා කියන්න ඕන නිසා තමයි විල් මේ වගේ වැඩක් කරන්නේ. කොහොමනත් විල් ඔන්න ආපහු ළිඳ ඇරලා බලනවා. මෙන්න මේ වෙලාවේදී විල් දකිනවා මීය ගොඩක් මේ දී ක්‍රිස්ටිනාගේ මලසිරුර වට කරගෙන කියලා. මේක දැක්කට පස්සේ විල් බය වෙනවා. කොහොමනම් ඊට පස්සේ විල් ඇඳුම් බෑග් එකත් ඇතුළට දාලා ආපහු මේ ළිඳ වහලා දානවා. ඉතින් මේ විදිහට තව දවස් කිහිපයක් ගත වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පේනවා ක්‍රිස්ටිනා මේ ඉඩම විකුණන්න කතා කරගත්ත ඒ ලෝය එනවා මේ ගෙදරට ක්‍රිස්ටිනාව හම්බ වෙන්න. ඉතින් මේ වෙලාවේදී මේ ලෝය ක්‍රිස්ටිනා ගැන ඇහුවට පස්සේ විල් මේ ලෝයට කියනවා ටික දවසකට කලින් ක්‍රිස්ටිනා මේ ගෙදරින් පැනලා ගියානේ කියලා. ඉතින් මේක ඇහුවට පස්සේ මේ ලෝයට හිතා ගන්නවත් බෑ. කොහොම නමුත් හෙන්රිත් මෙතනට ඇවිල්ලා මේ ලෝයට කියනවා ඔව් තාත්තා කියන කතාව ඇත්ත. අම්මා
දවසකට කලින් අපි ඔදාලා ගෙදරින් පැනලා ගියා නේ කියලා. කොහොම නමුත් මේ වෙලාවේදී ලෝයගේ හිතට සැකයක් එනවා. නමුත් ලෝය මුකුත්ම කියන්නේ නැන්නේ නැහැ මෙතනින් යන්න යනවා. ලෝය ගියාට පස්සේ හෙන්රි තාත්තගෙන් ඒ කියන්නේ විල් ගෙන් අහනවා තාත්තේ අර ලිඳ අපි වහලා දාන්නේ නැද්ද කියලා. ඊට පස්සේ විල් පුතාට කියනවා අපි තව ටික දවසකින් ලිඳ වහලා දාමු කියලා. ඔන්න ඊට පස්සේ අපිට පේනවා විල් කියපු ආකාරයට ටික දවසක් ගත වෙලා විල් සහ හෙන්රි කරන වැඩේ තමයි එයාලගේ ගව මඩුවේ ඉන්න විශාල එළදෙනක් මේ ලිඳ උඩට අරගෙන ඇවිල්ලා ලිඳ ඇතුළට වැටෙන්න සලස්වනවා. ලිඳ ඇතුළට මේ එළදෙන වැටුණත් එළදෙන එකපාරට මැරෙන්නේ නැහැ. ඊට පස්සේ විල් කරන වැඩේ තමයි ෂෝට් ගන් එක අරගෙන ඇවිල්ලා ලිඳ ඇතුළට වැටලා ඉන්න එළදෙනගේ ඔළුවට වෙඩි තියලා එළදෙනව මරලා දානවා. ඉතින් ඔන්න ටික වෙලාවක් ගියාට පස්සේ ෂෙරිෆ් කෙනෙක් එනවා මේ ගෙදරට. ඒකට හේතුව තමයි ටික දවසකට කලින් ක්‍රිස්ටිනා ගැන බලන්න ලෝය කෙනෙක් ආවනේ. ක්‍රිස්ටිනා පැනලා ගියා කිව්වට පස්සේ ඒ ලෝයගේ හිතේ සැකයක් ආවා. ඒ ලෝය මේ ෂෙරිෆ්ට ගිහින් කියලා තියෙනවා ඒක ගැන සැකයි කියලා. ක්‍රිස්ටිනා ගැන බලන්න තමයි ඔන්න මේ ෂෙරිෆ් ඇවිල්ලා තියෙන්නේ. මේ වෙද්දි විල් සහ හෙන්රි එකතු වෙලා ගෙදර ඇතුලේ තියෙන හැම සාක්ෂියම අයින් කළා දාලා ඉවරයිනි. අන්න ඒක නිසා විල් මේ ෂෙරිෆ්ට ගෙදර ඇතුළටම ඇවිල්ලා පරීක්ෂා කරලා බලන්න ඉඩ දෙනවා. මුලින්ම විල් මේ ෂෙරිෆ්ට ඇඳුම් අල්මාරිය පවා පෙන්නලා කියනවා ක්‍රිස්ටිනා ඇඳුම් ටිකක් අරගෙනම තමයි පැනලා ගිහින් තියෙන්නේ කියලා. හෙන්රිත් මේ ෂෙරිෆ්ට කියනවා අම්මගේ එකම හීනේ උනේ නගරෙට ගිහින් ඇඳුම් කඩයක් දාගන්න එක. අපි එකට ඒ තරම් කැමති නැති නිසා අම්මා අපිව දාලා පැනලා ගියා කියලා. කොහොමවත් මේ වෙලාවේදී ඔන්න ෂෙරිෆ් දකිනවා ඇඳ යට ක්‍රිස්ටිනාගේ සපත්තු දෙකක් තියෙනවා. ෂෙරිෆ් ඊට පස්සේ විල් ගෙන් අහනවා ක්‍රිස්ටිනා සපත්තු දෙකක් නැතුවද එහෙනම් පැනලා ගියේ කියලා. ඊට පස්සේ විල් ෂෙරිෆ්ට කියනවා එයාට වෙනත් සපත්තු දෙකක් තිබුණා. එයා එහෙනම් ඒ සපත්තු දෙක තමයි දාගෙන යන්නේ නැත්තේ කියලා. කොහොම නමුත් ෂෙරිෆ් මේ ගෙදර පරීක්ෂා කරලා බලලා ඔන්න දැන් යන්න තමයි හදන්නේ. යන්න කලින් විල් මේ ෂෙරිෆ් ගෙන් අහනවා අපි ලිඳට එළදෙනෙක් වැටුණා. අපි දෙන්න එකතුලා දැන් එක වහලා දාන්න හදන්නේ. ඔයා ඇවිල්ලා ඒකත් පරීක්ෂා කරලා බලනවාද කියලා. නමුත් ෂෙරිෆ් එක පරීක්ෂා කරලා බලන්නේ නැහැ. ෂෙරිෆ් මෙතනින් යන්නේ නැරම. ඉතින් දැන් වලට තේරෙනවා ඇතිනේ කාලයක් තිබුණ ලිඳ නිකම්ම වහලා දැම්මොත් එහෙම අනිවාර්යෙන් පොලිසියට සැකයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා තමයි ලිඳ වහලා දැම්මේ කියලා පෙන්නන්න ඕන නිසා තමයි විල් මේ හැම දෙයක්ම කරන්නේ. ඉතින් මේ විදිහට තව කාලයක් ගත වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ අයගේ ඉරිඟු වගාවෙන් අස්වැන්න මේ කට්ටිය නෙලා ගන්නවා. ඇත්තටම මේ අයට හිතපු තරම් අස්වැන්නක් ලැබෙන්නේත් නැහැ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා ෂැනන් එනවා විල් එක කතා කරන්න. ෂැනන් මේ වෙලාවේදී විල් ගෙන් අහන්නේ හෙන්රිට මොකක් හරි ප්‍රශ්නයක්ද? එයා අසනීපෙන් වගේ ඉන්නේ. නිතරම එයා කල්පනා කරනවා ඇත්තටම හෙන්රිගේ වෙනසට හේතුව අපි දන්නවනේ. එයයි තාත්තයි එකතු වෙලා අම්මව ඝාතනය කරානේ. කොහොම නමුත් විල් මේ වෙලාවේදී ෂැනන්ට කියනවා අම්මයව දාලා පැනලා ගියානේ. ඒක නිසා තමයි හෙන්රිගේ හිත අවුල් වෙලා තියෙන්නේ. නමුත් ඔයාට පුළුවන් නේ හෙන්රිගේ හිත හදන්න කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා එදා රෑ වෙන සිද්ධියක්. විල් ගෙදර ඇතුලේ ඉද්දි ඔන්න එකපාරටම ගව මඩුව පැත්තෙන් සද්දයක් ඇහෙනවා. විල් ඇවිල්ලා පරීක්ෂා කරලා බලද්දි ඔන්න විල් දකිනවා කොහෙන්ද මීයෙක් ඇවිල්ලා එළදෙනෙක්ගේ තනපුඩුවක් මේ වෙදි හපා කාලා කියලා. ඉතින් මේ මීයා එකපාරටම මෙතන තියෙන බටයක් ඇතුළට පැන ගන්නවා. විල් ඊට පස්සේ මේ බටය පරීක්ෂා කරලා බලද්දි එකපාරටම මේ බටය ඇතුලේ ලොකු ගඳක් විල්ට දැනෙනවා. ඒකට හේතුව තමයි මේ බටය ඇවිල්ලා තියෙන්නේ ක්‍රිස්ටිනාගේ මලසිරුර දාපු ඒ ලිඳේ ඉඳන්. ක්‍රිස්ටිනාගේ සහ එළදෙනෙක්ගේ මලකුණුවල ගඳ තමයි මේ වෙලාවේදී විල්ට දැනලා තියෙන්නේ. විල් ඊට පස්සේ කරන වැඩේ තමයි රෙද්දක් අරගෙන මේ බටය වහලා දානවා. විල් ඊට පස්සේ ගෙදර ඇතුළට එනවා. මෙන්න මේ වෙලාවේදී ඔන්න විල් එකපාරටම දකිනවා ක්‍රිස්ටිනා මෙතන හිටගෙන ඉන්නවා වගේ කියලා. නමුත් ටික වෙලාවකට පස්සේ තමයි ඔන්න විල්ට තේරෙන්නේ මෙතන ඉන්නේ ක්‍රිස්ටිනා නෙවෙයි හෙන්රි කියලා. දැන් ඇත්තටම විල්ගේ හිතේ එක එක දේවල් හොල්මන් කරනවානේ. අන්න ඒක නිසා තමයි විල්ට මේ වගේ දේවල් පේන්නේ. ඔන්න ඊට පස්සේ අපිට පේනවා පහුවෙනිදා නැගිටලා විල් කරන පළවෙනි වැඩේ තමයි බදාම ටිකක් අරගෙන අර බටය සම්පූර්ණයෙන් වහලා දානවා. ඉතින් දැන් අමතක කරන්න එපා ෆිල්ම් එක පටන් ගද්දි මම කිව්වා විල් එයා කරපු අපරාධය ගැන පාපොච්චාරණයක් ලියන ගමන්නේ ඉන්නේ. ඉතින් විල් මේ වෙලාවේදී දකිනවා ඔන්න එයා ඉන්න කාමරේ බිත්තියක් එකපාරටම පළුදු වෙලා වගේ කියලා. අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඔන්න දැන් අපි ආපහු වෙනවා විල් කරන මේ පාපොච්චාරණයට. ඔන්න මේ වෙලාවේදී අපිට පේන්නන්නේ හෙන්රි ඇවිල්ලා තාත්තත් එක්ක, ඒ කියන්නේ විල් එක කතා කරනවා. මේ වෙද්දී ඔන්න හෙන්රි නිසා අර ෂැනන් කියන ගැහැණු ළමයා ප්‍රෙග්නන්ට් වෙලා. අන්න ඒක නිසා හෙන්රි මේ වෙලාවේදී තාත්තට කියන්නේ මට දැන් ෂැනන්ව කසාද බඳින්න ඕනේ කියලා. නමුත් ඊට පස්සේ විල් හෙන්රිට බනිනවා ඔයාට පිස්සුද කසාද බඳින්න තරම් ඔයාට වයසක් නැහැ, අනිත් එක මගේ අතේ ඒ තරම් ලොකු මුදලකුත් නැහැ කියලා. ඊට පස්සේ හෙන්රි තාත්තට කියනවා අම්මා හිටියනම් අපිට කිසිම සල්ලි ප්‍රශ්නයක් නැහැ, ඔයා නිසා තමයි ඒකත් නැති වුණේ කියලා. ඔන්න ඊට පස්සේ අපිට පේනවා හෙන්රි අතින් ප්‍රෙග්නන්ට් උන ඒ ෂැනන් කියන ගැහැණු ළමයාගේ තාත්තා එනවා විල් එක කතා කරන්න. මේ කෙනාගේ නම තමයි මාටින්. මාටින් කියන්නේ ඇත්තටම විල්ගේ ගොඩක් හොඳ යාළුවෙක්. නමුත් මාටින්ට නම් හොඳට සල්ලි තියෙනවා. අන්න ඒක නිසා මාටින් මේ වෙලාවේදී ඇවිල්ලා විල්ට කියන්නේ ඔයාගේ මේ ඉඩම මට විකුණන්න, මම ඔයාට සල්ලි දෙන්නම්. එතනින් පස්සේ හෙන්රිටයි ෂැනන්ටයි එකට ඉන්න අපි අවස්ථාව හදලා දෙමු, අපිට දැන් වෙනත් කරන්න දෙයක් නැහැ කියලා. නමුත් ඇත්තටම විල් මේ ඉඩම විකුණන්න ටිකක්වත් කැමති නැහැ. ඒක නිසානේ විල් ක්‍රිස්ටිනාවත් මරලා දැම්මේ. අන්න ඒක නිසා විල් කෙලින්ම මාටින්ට කියනවා මම මේ ඉඩම විකුණන්න කැමති නැහැ කියලා. අන්න ඒක නිසා මාටින්ට මෙතනින් ආපහු හැරලා යන්න සිද්ධ වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පේනනවා විල් සහ පුතා අතර, ඒ කියන්නේ හෙන්රි අතර දැන් එක දිගට ප්‍රශ්න ඇති වෙන්න පටන් අරගෙන තියෙන්නේ. හෙන්රි තාත්තට කියනවා අම්මව මරපු නිසා තමයි මේ හැම දෙයක්ම වෙලා තියෙන්නේ. ඊට පස්සේ විල් හෙන්රිට කියනවා එහෙම හිතන්න එපා, අපි දෙන්නම නිසා තමයි අපි දෙන්න එකතුලා අම්මව මරලා දැම්මේ කියලා. නමුත් හෙන්රි එක පිළිගන්න කැමති නැහැ.
හෙන්රි ඊට පස්සේ තාත්තට බනිනවා උඹ නිසා තමයි මේ හැම දෙයක්ම විනාශ වුනේ කියලා. ඔනිට පස්සේ අපිට පේනවා බහුවනිදා විල් ක්‍රිස්ටිනා මේ ගෙදර ඇතුලේ හංගලා තියෙනවා කියලා හිතාගෙන ඉන්න තැන්වල සල්ලි හොයනවා. නමුත් ඇත්තටම විල්ට ඒ තැන්වලින් ඒතරම් ලොකු මුදලක් නම් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න විල් කෙනෙක්ව හම්බෙලා ගෙදර උකස් තියන්න තමයි හදන්නේ. නමුත් ඒ වැඩේ කරගන්නත් බැහැ කියලා විල්ට මේ වෙලාවේදී තේරෙනවා. මොකද ගෙදර තියෙන්නේ ක්‍රිස්ටිනාගේ නමට. නමුත් දැන් ක්‍රිස්ටිනා මේ වෙද්දි නැහැනේ. ක්‍රිස්ටිනා මේ දෙන්නව දාලා පැනලා ගියා කියලානේ අනිත් හැමෝටම කියලා තියෙන්නේ. අන්න ඒක නිසා තවමත් ගෙදර තියෙන්නේ ක්‍රිස්ටිනාගේ නමට. ක්‍රිස්ටිනා නැතිව ඒක නිසා ගෙදර උකස් තියන්න බැහැ කියලා මේ වෙලාවේදී ඔන්න විල්ට තේරෙනවා. කොහොමද ඊට පස්සේ විල් බලාපොරොත්තු කඩ කරගෙන එළියට එනවා. මෙන්න මේ වෙලාවේදී විල් දකිනවා එයා මෙතනට ආපු වාහනේ මේ වෙද්දි නැහැ කියලා. නමුත් විල්ට හම්බ වෙනවා හෙන්රි මෙතනින් තියලා ගියපු ලියුමක්. ඒ ලියුමේ හෙන්රි සටහන් කරලා තියෙන්නේ තාත්තිමට සමා වෙන්න මට ෂැනන්ව අමතක කරන්න බෑ. ඒක නිසා මම ඔයාගේ වාහනය ගන්නවා. ෂැනන් සහ මම ඒකෙන් පැනලා යනවා. ආපහු මම ගැන හොයන්න එපා කියලා. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙන්න වැඩිනේ තාත්තයි පුතයි එකතු වෙලා එකට ඉන්න ඕන නිසා අම්මව ඝාතනය කරා. නමුත් ඔන්න ඒ සැලසුම ගහපු විල්ට අවසානයේදී සිද්ධ වුණේ තනියම දැන් මේ ගෙදර ජීවත් වෙන්න. ඉතින් මේ විදිහට තවත් කාලයක් ගත වෙනවා. විල් මේ වෙද්දි ඉන්නේ තනියම නිසා එයාට කරපු හැම දෙයක්ම මතක් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. කොහොමනත් ඔන්න එක දවසකදී ෂෙරිෆ් වෙනවා ආපහු විල්ව හම්බ වෙන්න. ඒකට හේතුව තමයි විල් මේ වෙද්දි හෙන්රි අතුරුදහන් කියලා පැමිණිල්ලක් දාලා තියෙන්නේ. මේ ෂෙරිෆ් හොයාගෙන තියෙනවා විල්ගේ වාහනේ අරගෙන පැනලා ගිහින් තියෙන්නේ හෙන්රි වගේම තරුණ පිරිමි ළමයේ කියලා. අන්න ඒක ගැන විල්ට කිව්වට පස්සේ විල් මේ ෂෙරිෆ්ට කියනවා මගේ පුතා අතුරුදහන් තමයි. නමුත් හෙන්රි ඒ වගේ කවදාවත් හොර වැඩනම් කරන්නේ නැහැ කියලා. කොහොමනම් ෂෙරිෆ්ට ආපහු මෙතනින් හැරලා යන්න සිද්ධ වෙනවා. ඔන්නිට පස්සේ අපිට පෙන්නනවා විල් තනියම මේ ජීවත් වෙන ගෙදර දැන් කඩා වැටෙන්න පටන් අරගෙන තියෙන්නේ. නමුත් මේ ගෙදර නඩත්තු කරගන්නවත් හරියම මුදලක් විල් ළඟ නැහැ. විල් තියෙන දේවල් ටිකක් විකුණලා සල්ලි ටිකක් හොයාගෙන ගෙදර නඩත්තු කරන්න තමයි හදන්නේ. නමුත් එකපාරටම ඔන්න මීයෙක් ඇවිල්ලා විල්ගේ අතහපා ගන්නවා. මේ සිද්ධ නිසා විල්ට තරහ යනවා. විල් ඊට පස්සේ මේ මීයව මරලා දාලා අතේ මේ තුවාලෙට බෙහෙත් දා ගන්න පටන් ගන්නවා. ඔන්න ඒත් එක්කම අපිට පෙන්නනවා ආපහු වර්තමාන සිද්ධිය. ඒ කියන්නේ විල් කරපු අපරාධය ගැන පාපොච්චාරණේ ලියන ගමන්නේ ඉන්නේ. ඉතින් මේ කාමරයටත් ඔන්න එකපාරටම සිදුරක් හරහා මීයෝ ගොඩක් එනවා වගේ කියලා විල් දකිනවා. කොහොමනත් ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ විල්ගේ මේ පාපොච්චාරණේ ඇත්තටම සඳහන් වෙලා තියෙන්නේ මොකක්ද කියලා. විල් මේ වෙදි තනියම ඉන්න ගෙදර වහල දැන් කඩා වැටලා තියෙන්නේ. ඒක නිසා මේ වහල හරහා හිමපාව වැටෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඔන්න විල්ගේ අතේ උන ඒ තුවාලය නිසා විල්ගේ අත වේදනා දෙන්න පටන් ගන්නවා. විල් ඊට පස්සේ අත වෙලලා තියෙන ඒ විලුම් පටි ගලවලා බලනවා. මෙන්න මේ වෙලාවේදී විල් දකිනවා මීයා හපා කාපු ඒ තුවාලය නිසා අත මේ වෙද්දි සම්පූර්ණයෙන් කුණු වෙලා තියෙන්නේ කියලා. විල් ඊට පස්සේ එළියට ගිහින් වාහනේ ස්ටාර්ට් කරගෙන ඉක්මනටම හොස්පිටල් එකකට යන්න උත්සාහ කරනවා. නමුත් මේ වෙද්දි එළියේ ලොකු හිම කුණාටුවක් ඇති වෙලා තියෙන නිසා විල්ට මෙතන යනවා තියා හිතන්නවත් බෑ. විල් ඊට පස්සේ ආපහු ගෙදර ඇතුළට එනවා. මෙන්න මේ වෙලාවේදී විල් දකිනවා ක්‍රිස්ටිනාගේ අවතාරය එළියේ ඉන්නවා වගේ කියලා. නමුත් ටික වෙලා බලාගෙන ඉද්දි ඒක අතුරුදහන් වෙලා යනවා. නමුත් ඔන්න ඒක පාරටම ආපහු විල් දකිනවා මීයෝ විශාල ප්‍රමාණයක් එක්ක ක්‍රිස්ටිනාගේ අවතාරය විල්ගේ පැත්තට එනවා කියලා. විල්ට දුවා ගන්නවත් වෙන්නේ නැහැ. කොහොම නමුත් ඔන්න ක්‍රිස්ටිනාගේ අවතාරය විල්ට ඇවිල්ලා කියනවා පැනලා ගිහපු හෙන්රිට මොන වගේ දෙයක්ද සිද්ධ වුනේ කියලා. ඔයාලට මතක ඇතිනේ හෙන්රි තමන්ගේ ප්‍රෙග්නන්ට් ගැහැණු ළමයාත් එක්ක, ඒ කියන්නේ ෂනන් එක්ක පැනලා ගියානේ. හෙන්රි දෙනින් පස්සේ කරලා තියෙන වැඩේ තමයි ජීවත් වෙන්න සල්ලි නැති නිසා එයා ෂනන් එක්කම එකතු වෙලා බැංකු මංකොල්ල කන්න පටන් අරගෙන තියෙනවා. නමුත් එක බැංකුවක් මංකොල්ල කන්න හදද්දී ආරක්ෂක නිලධාරියෙක් තියපු ඒ වෙඩිල්ල වැදිලා තියෙන්නේ ෂනන්ට. කොහොම නමුත් ඒ වෙඩි පහර නිසා ෂනන්ට සෑහෙන අසාධ්‍ය වෙලා තියෙනවා. ඊට පස්සේ හෙන්රි ෂනන්ව එක්කරගෙන ගිහින් තන පාළු ගෙදරකට. නමුත් එතනට ගියාට පස්සේ තමයි හෙන්රි දැකලා තියෙන්නේ ඒ වෙද්දිත් ෂනන් අවසන් හුස්ම හෙළලා ඉවරයි කියලා. ඊට පස්සේ හෙන්රි කරගෙන තියෙන වැඩේ තමයි එයාගේ ළඟ තිබුණ පිස්ටල් එකකින් වෙඩි තියාගෙන එයත් සීදි විහානි කරගෙන තියෙනවා. ඔන්න ওই සිද්ධිය තමයි ක්‍රිස්ටිනාගේ අවතාරය ඇවිල්ලා මේ වෙලාවේ විල්ට කියන්නේ. ඔන්නිට පස්සේ අපිට පේනවා මේ වෙද්දි විල් ඉන්නේ හොස්පිටල් එකේ. තුවාලේ නිසා නරක් වුණ විල්ගේ අතේ කොටස මේ වෙද්දි කපලා අයින් කරලා තියෙන්නේ. ඔන්නිට පස්සේ අපිට පේනවා විල්ව හම්බ වෙන්න ආපහුවර ෂෙරිෆ් වෙනවා. ඒකට හේතුව තමයි මේ ෂෙරිෆ් හොයාගෙන තියෙනවා අතුරුදහන් වුණා කියලා සඳහන් කරපු ක්‍රිස්ටිනාගේ යටිහනුවේ කොටසක්. ඇත්තට මේ වෙද්දි විල් සහ හෙන්රි එකතු වෙලා ක්‍රිස්ටිනාව මරලා දාලා සෑහෙන කාලයක් ගත වෙලා ක්‍රිස්ටිනාගේ මලසිරුරේ කොටස් කිහිපයක් විල් එක එක තැන්වලින් දාලා තියෙනවා. මොකද විල්ට අවශ්‍ය වුණා ක්‍රිස්ටිනා වෙනත් මොකක් හරි සිද්ධියක් නිසා මිය යන්න ඇති කියලා පොලිසියට අඟවන්න. අන්න ඒ විදිහට විල් දාපු ක්‍රිස්ටිනාගේ එක කොටසක් තමයි ෂෙරිෆ්ට හම්බ වෙලා තියෙන්නේ. කොහොම නමුත් ෂෙරිෆ් මේ වෙලාවදී විල්ට කියන්නේ විල් ඔයා කියපු දේ හරි, අවුරුදු ගානකට කලින් ක්‍රිස්ටිනා ගෙදරින් පැනලා ගිහින් තියෙනවා සල්ලිත් අරගෙන. නමුත් යන ගමනින් අතරතුරේදී මංකොල්ලකාරයන් පිරිසක් ක්‍රිස්ටිනාව ඝාතනය කරලා තියෙනවා. එයාගේ ශරීරයේ කොටසක් තමයි අපිට මේ විදිහට හම්බ වුණේ කියලා. කොහොම නමුත් ඔන්න ඔය විදිහට ක්‍රිස්ටිනාගේ
ඝාතනයෙන් සම්පූර්ණයෙන්ම විල්ට ගැලවෙන්න හැකියාවක් ලැබෙනවා. නමුත් ඇත්තටම ක්‍රිස්ටිනාව මරලා දාලා විල් බලාපොරොත්තුණු කිසිම දෙයක් විල්ට හම්බ වුණේ නැහැ. ඔනිට පස්සවල පේනනවා විල් එනවා එයාගේ පුතාගේ, ඒ කියන්නේ හෙන්රිගේ මලසිරුර බලන්න. ෂනන් මිය ගියාට පස්සේ ඒ පාළු ගෙදරදිම හෙන්රි වෙඩි තියාගෙන සිද විහාණ කරගත්තනේ. නමුත් ඒ සිද්ධියෙන් දවස් කිහිපයකට පස්සේ තමයි හෙන්රිගේ මලසිරුරත් අවට පිරිසක් හොයාගෙන තියෙන්නේ. විල්ට මේ වෙලාවේ හෙන්රිගේ මලසිරුර බලන්නවත් බැරි තරමට ඒක මියෝ විසින් කාලා දාලා කියලා මේ වෙලාවේ විල්ට තේරෙනවා. කොහොනතොනිට පස්සවල පේනනවා විල්ට හෙන්රිගේ අවසන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. නමුත් ඇත්තටම මේ අවසන් කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නේ විල් විතරයි. නමුත් මේ වෙලාවේ ඔන්න විල්ට විතරක් පේනවා එයාගේ මරණ බිරිඳත් උන්න පුතාගේ අවසන් කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නේ කියලා. ඉතින් ඔන්න මේ විදිහට තවත් කාලයක් ගත වෙනවා. ගෙදර නඩත්තු කටයුතු කර ගන්නවත් විල් ළඟ සල්ලි නැහැනේ. අන්න ඒක නිසා විල් මාටින්ව හම්බ වෙන්න ගිහින් එයාට කියනවා ඉඩම සම්පූර්ණයෙන් අරගෙන ඔයා කැමති ගාණක් මට දෙන්න කියලා. නමුත් මාටින් එකට කැමති නැහැ. මාටින්ගේ දුවටත්, ඒ කියන්නේ ෂැනන්ට මැරෙන්න උනේත් විල් නිසා. අන්න ඒක නිසා මාටින් විල් එක තරහින් ඉන්නේ. මාටින් ඊට පස්සේ විල්ට බැනලා විල්ව පන්න ගන්නවා. කොහොමද ඊට පස්සේ විල් ගෙදර එද්දි දකින්න ඔන්න එයාට හිටපු එකම එළදෙනත් සීතල නිසා මැරෙන්න පණා දිනවා කියලා. ඊට පස්සේ විල් ෂොට්ගන් එක අරගෙන ඇවිල්ලා මේ එළදෙනටත් වෙඩි තියලා එළදෙනව මරලා දානවා. කොහොනතොන් ඊට පස්සේ අපිට පේනවා විල් සම්පූර්ණයෙන්ම ගෙදරින් අයින් වෙලා නගරයට ඇවිල්ලා මේ නගරේ තියෙන වැඩපළක වැඩ කරන්න පටන් අරගෙන තියෙන්නේ. නමුත් වැඩ කරන අතරතුරේදී පවා විල්ට පේනවා අර ලින්ද ඇතුලේ හිටපු මීයෝ තවමත් එයාගේ වටේ කැරගෙනවා වගේ. කොහොනතොන් මේ ෆිල්ම් එකේ හැටියට වර්තමානෙට එනවා. ඒ කියන්නේ විල් කරපු ඒ හැම අපරාධයක් ගැනම එයා පාපොච්චාරණයක් ලියනවානේ. Taman කරපු ඒ අපරාධය ගැන පාපොච්චාරණේ ලියලා ඉවර වෙනවත් එක්කම ඔන්න එකපාරටම විල් දකින්න එයාගේ පිටිපස්සේ ක්‍රිස්ටිනාගේ, හෙන්රිගේ සහ ෂැනන්ගේ මේ තුන්දෙනාගේම අවතාර ඇවිල්ලා ඔන්න දැන් විල්වත් මෙතනින් අරගෙන යන්න තමයි හදන්නේ. ඔන්නෝම තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව ඉවරුනේ. ඉතින් ඇත්තට මේ ෆිල්ම් එක හරහා අපිට පෙන්눔 කළා දීලා තියෙනවා අපි දෙයක් බලාපොරොත්තුෙන් තවත් කෙනෙක්ට වැරද්දක් එහෙම නැත්නම් නරක දෙයක් කළොත් එහෙම ඒකේ ප්‍රතිවිපාක අනිවාර්යෙන් අපිට ලැබෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තුන කිසිම දෙයක් අපිට ලැබෙන්නේ නැහැ. තියෙන දේත් නැති වෙන එක විතරයි වෙන්නේ. ඉතින් ඔයාලගේ අදහසත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මුලින් මතක් කළා වගේ පහල කළු පාට subscribe button එක පේන්න තියෙනවා නම් අනිවාර්යෙන් subscribe කරලා ඊට හැපෙත්තෙන් තියෙන bell icon එකත් click කරලා inside cinemax film hall එකේ ticket එක අරගෙන තියාගෙන ඉන්න කියලා මේ වෙලද මතක් කරනවා. එහෙනම් තවත් සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනටම හම්බෙමු. හැමදාමත් කියනවා වගේ we will meet again.